මේ අද දින අයවැය විවාදයේ දිහා බලාගෙන හිටපම මට පෙනුනේ මේ සියලු දෙනාටම මේ අර්බුදය පිළිබඳව පෙනෙන්නේ 2020න් පස්සේ යුගයේ. ගරු සභාපතිතුමනි 2020 මේ ලෝකයේ වෙලාගත් කොවිඩ් අර්බුදයෙන් අපේ රටේ ආර්ථිකය 3.8කින් රින වුණා. මහා බ්‍රිතාන්‍යෝ අතර 120කින් රින වුණා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ 9.7කින් රින වුණා. ඉන්දියාව 12.1කින් රින වුණා. ඒ අර්බුදය එක්කම අපිට ආපු අර අරගලය මේ රටේ ආර්ථිකයේ සමාජයේ දේශපාලන සියලු තත්ත්වයන් උඩු යටිකුරු කරලා අපේ ආණ්ඩුව පොළේ ගහලා දැම්. හැබැයි මේ 2019 ගෝඨාභය ජනාධිපතිවරයාට රට බාර දෙනකොට 2015-19 අතර කාලය තුල මේ රටට වෙච්ච අපරාධය ගැන කවුරුවක් කතා කරන්නේ නැහැ. මේ අපරාධය කරපු අය තමයි ඔය මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ. ආචාර්ය හර්ෂන් සිල්වා ඒකට වග කිව් යුත්තේ. දැන් ගරු සභාපතිතුමනි මේ රටේ ආර්ථිකය ගත්තම් ප්‍රේමදාස යුගය ගැන කතා කරා දෙන්නෙක්ම ප්‍රේමදාස යුගයේ රටේ ආර්ථිකය කිසිම වෙලාවක 104.5% උඩට ආවේ නැහැ. කිසිම වෙලාවක. එතුමා ඇඟලුම් කර්මාන්ත ශාලා ගෙනාවා. ඒක හොඳ වැඩක්. හැබැයි කවදාවත් 4.5% උඩට ආවේ නැහැ. 2005 මේ රට මහින්ද රාජපක්ෂ මැතිතුමාට බාර දෙනකොට රටේ ණය අනුපාතය රටේ දළ දේශීය නිෂ්පාදනයේ 104%ට ගිහිල්ලා තිබ්බේ. රටේ දළ ජාතික නිෂ්පාදනයේ බිලියන 17 තිබ්බේ. දැන් 2005 ඉඳලා 2009 වෙනතුරු අපි 30 අවුරුදු මහා යුද්ධයකට පැටලලා ඉන්න අතර 2007, 2008, 2009 ලෝක මහා ආර්ථික සමාජ මූල්‍ය පරිහානියකට කඩා වැටුණා. ඒ වෙලාවේ ලෝක ආර්ථිකය 1.3ක් ඍණ වුණා. ලෝක ආර්ථික සංවර්ධනය 1.3ක් ඍණ වුණා. අපි යුද්ධයේ දිනලා අපි 2009 3%ක සංවර්ධනයක හිටියා. දැන් 2009 පස්සේ රට එක්සේසත් කිරීමෙන් පස්සේ 2010-2015 යුගය මේ රටේ ආර්ථිකයේ මුළු ඉතිහාසය පුරාම තිබ්බ වේගයෙන්ම සංවර්ධනය වෙච්ච යුගය. 2010 වෙනකොට 108%කට ගියා අපේ සංවර්ධන වේගය. 2011 වෙනකොට 8.4%ට ගියා. 2012 වෙනකොට 9.1%ට ගියා. අපි දෙවැනි උනේ චීනයට විතරයි. 2013 අපි ටිකක් වැටුණා. 2014 7.1%. 2015 යහපාලනයට බාර දෙනකොටත් 7.1%. දැන් අර බිලියන 17 තිබ්බ අපේ රටේ මුළු ජාතික නිෂ්පාදනය ඒ වෙනකොට බිලියන 79ට ගිහිල්ලා තිබ්බා. 1905 මේ රටේ දුගී දුප්පත්ක දුගී බව 118%. සමෘද්ධි අපි පටන් ගන්නකොට 126.4%. හැබැයි 2015 යහපාලනයට බාර දෙනකොට ඒක ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලියකන අනුව මෙරටේ දුගී භාවය 4.2%. දැන් ගරු සභාපතිතුමනි මේ 2015-2019 අර 7.1 ආර්ථිකය ගෝටට බාර දෙනකොට 2.4%ට වැටුණා. ඒ විතරක් නෙවෙයි 2015දී අපට තිබ්බේ ණය සේවාකරණය සඳහා බිලියන 2යි ඕනකම තිබ්බා. බිලියන 2ක් තිබ්බම අපට ණය ගෙවලා වාරික ගෙවලා පොලි ගෙවලා සේරම ගෙවලා ඉවර කරන්න පුළුවන් තැනක තමයි 2015 තිබ්බේ. ඒක 2019 ගෝටට බාර දෙනකොට බිලියන 6ට ගිහිල්ලා තිබ්බා. අපේ ස්වෛරීත්ව බැඳුම් කරවල ණය 100%-200%කින් වැඩි වෙලා බිලියන 15 වෙලා තිබ්බා. අපේ විදේශීය ණය බිලියන 123.2ක් තිබ්බ එක 38.8%කට ගිහිල්ලා එරලා විදේශීය ණය විශාල හිරවීමකට හිර වෙලා හිටියා. ඒස ඇත්තටම 2019 කොවිඩ් වසංගතයේ තිබ්බත් නැතත් තිබ්බ ප්‍රධාන අභියෝගය තමයි මේ බිලියන 6ක් හොයාගෙන අපි ණය වාරික පොලි මේවා ගෙවන්නේ කොහොමද කියන එක.
Merate වේගයෙන්ම සංවර්ධනය වෙච්ච යුගයේ මතක තියාගන්න මේ රටේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් මුදල් අමාත්‍යාංශ ලේකම් පී විජයසුන්දර ඒ එහෙම කාලයක් ඉතිහාසෙ තිබ්බේ නැහැ ජේ.ආර්. යුගයේවත් ප්‍රේමදාස් යුගයේවත් ඩඩ්ලි යුගයේවත් චන්ද්‍රිකා යුගයේවත් මේ කිසිම දවසක තිබ්බේ නැහැ මේක තමයි ඇත්ත මේ කාරණේ අපි පිළිගන්නවා ඒ නිසා ඇත්තටම මේ खड़ा वेटी प्रधान वगे की युतो यहाँ पालन राजे सहा कोविड सहा आरगले की इनके मंग अब तुम्हारे किया न क्या मेंटी गरु सभा पे तुम्हें नहीं मैं आया लेकिन अत्यंत में पाहुगी आया लेकिन दिगुआ तमाई एक काम कॉपिया किला पंद्रह का नामल मानसित मार किले तो दिगुआ तमाई क्या भाई नारक लक्षण है अपने भी පහුගිය අයවැයට සම්බන්ධව ඒකේ දිගුවක් හැටියට ඊළඟ අයවැය එන එක ඒක ධනාත්මක ලක්ෂණයක්. ඒ සමන් හිතන්නේ ඒක මේ අයවැයේ තියෙන හොඳ ලක්ෂණයක් හැටියට තමයි දකින්නේ. ඒ වගේම මේ අයවැයේ ගරු සභාපතිතුමනි ශක්තිමත් වෙළඳ ආර්ථිකයක් හදන්න, ඒ වගේම සමාජ ආරක්ෂණය ශක්තිමත් කරන්න, කෘෂි නිෂ්පාදන ඵලදාව වැඩි කරන්න, උගත් පුහුණු නවීන ශ්‍රම බලකායක් ඇති කරන්න, ඒ වගේම නිදහස් අධ්‍යාපනය වගේ අධ්‍යාපනයේ නිදහස සැමට විවෘත කරන්න නවීන ලෝකයට ගැලපෙන ලෙස ආර්ථිකය ඩිජිටල් කරන්න ආයෝජකයන්ට බොහොම මිත්‍රශීලී රටක් හදන්න ජාතික සම්පත් හා උරුමයන් රැකගනිමින් එවන් නිෂ්පාදන ආර්ථිකයකට සම්බන්ධ කරගන්න කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පණ ගැන්වීම සඳහා මේ අයවැය අවධානය යොමු කරලා තියෙනවා කියලා කියන්න කැමතියි මම දැන් ඒ යටතේ මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පණ ගැන්වීම කියන කාරණා. ගරු සභාපතිතුමනි 2018 ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව අප රටේ කෘෂි නොවන ව්‍යවසායකයන් සිටින්නේ 10,17,000. මේ 10,17,000න් 9,35,000ක්ම ඉතා කුඩා සුද්‍ර ව්‍යවසායකයන්. වෙනත් විදියකට කිව්වොත් හතර දෙනෙකුට අඩු බොහෝ තැන්වල එක්කෙනයි එහෙම නැත්නම් දෙන්නයි වැඩිම ප්‍රමාණය හතරයි හතර දෙනෙකුට අඩුවෙන් වැඩ කරන ව්‍යවසායකයන් ඉන්න ව්‍යවසායක ආයතන ව්‍යවසායන් තමයි අප රටේ තියෙන්නේ 191.7ක් 935,000ක්ම තියෙන්නේ ඒවා එනිසා මේක නැගිට බිබීම පිළිබඳව අවධානය යොමු කරලා ඒ සඳහා වැඩ කිරීම ඉතාම අවශ්‍යයි. ඉතාම අවශ්‍යයි. ඒක එක අඩියක් අපිට දෙවෙනි පියවරට 4:54ට ගෙනියන්න පුළුවන් නම් 4:25ට ගෙනියන්න පුළුවන් නම් ගරු සභාපතිතුමනි මේ ආර්ථිකයේ විශාල වෙනසක් කරන්න පුළුවන්. විශාල වෙනසක් කරන්න පුළුවන්. ඒ ආර්ථිකයේ විශාල වෙනසක් කිරීම සඳහා මූලික අඩිතාලමක් තමයි ගෝඨාභය ජනාධිපතිතුමාගේ අවසාන අයවැය ලේඛනයේ බැසිල් රාජපක්ෂ මහත්මයාගේ එනකොට ගෙනා. ඒකෙන් කරේ දිස්ත්‍රික් සංවර්ධන සභාවට ලක්ෂ 1000ක් දුන්නා. ප්‍රාදේශීය සංවර්ධන සභාවට ලක්ෂ 1000ක් දුන්නා. සියලුම මන්ත්‍රීවරුන්ට දේශපාලන පක්ෂ ભેදයෙන් තොරව ලක්ෂ 1000ක් දුන්නා. හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට දුන්නා ලක්ෂ 200ක්. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ලක්ෂ 40ක් දීලා කිව්වා මේකෙන් 150ක් රටේ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයේ ගොඩනැගීම සඳහා උදව් කරන්න කියලා. කාටද උදව් කරන්නේ? මේ අපි කියන ඉතා කුඩා සුද්‍ර ව්‍යවසායකයන් ගොඩනැගීමට තමයි මේ සියලු මුදල් වැය වෙන්නේ. එනිසා ඇත්තටම මේක ආර්ථික වශයෙන් පහළ තිත ඉහළට ආර්ථිකය තල්ලු කරන වැඩපිළිවෙලක් දක්වා ගෙනියනවා. එනිසා මම හිතන්නේ මේ වෙලාවේ අපේ අයවැය ලේඛනය හරහා මේ සුළු හා මධ්‍ය පරිමාණ මේ ඉතා සුද්‍රහා මධ්‍ය පරිමාණ මේ ආර්ථිකය ගොඩනැංගීම සඳහා ඒ පිළිබඳ අවධානය යොමු කරමින් මුදල් වෙන් කරමින් ඒ පිළිබඳව සැලකිල්ලක් දැක්වීම හරහා මේ රටේ ආර්ථිකයේ යම් කිසි වෙනසක් අපේ අපනාය ආදායමේ යම් කිසි වෙනසක් රටේ ජාතික නිෂ්පාදනයේ යම් කිසි වෙනසක් ස්ථීර වශයෙන් කරන්න පුළුවන් කියන කාරණේ මම කියන්න කැමතියි. ඒ වගේම තමයි සභාපතිතුමනි කෘෂි හා දීවර කර්මාන්ත නවීකරණය කිරීම හා ගොඩදැමීම ලංකාවේ කෘෂිකාර්මයේ පිළිබඳ බැලුවත් ලංකාවේ කෘෂිකාර්මික තත්ත්වය බැලුවොත් අපි අපේ රට හැම තැනම තියෙන බීගොවිතැන ගත්තොත් අපි
Bigo itani rate jatika nispadanayata api ekathu karanne 0.8 api baluwoth rata purama ape thiyena te karmaansala te karmaanten api rate jatika nispadanayata ekathu karanne 0.6 e wageema obathumarata winadi 2 kaalayak thiyena polha farm me dekenma api ape aarthikayata ekathu karanne 0.6 api me rate diwara කර්මාන්තයෙන් මේ රටේ ජාතික ආර්ථිකයට එකතු කරන්නේ 100%. ඒ නිසා ගරු සභාපතිතුමනි මම කියන්න කැමතියි මේ දීවර කර්මාන්තයේ 100%යි රටේ ජාතික නිෂ්පාදනය මේක තව පොඩ්ඩක් ඉදිරියට දාන්න. ඒ පිළිබඳ අවධානය මේ අයවැයෙන් යොමු වෙලා තියෙනවා. කෘෂි කර්මාන්තේ අපේ එළවලු ගත්තොත් 0.7යි. අපේ පළතුරු ගත්තොත් 0.7යි. මේක ටිකක් උඩට දාන්න. මේ කර්මාන්තය පිළිබඳව අපේ අවධානය වැඩිපුර යොදෙව්වොත් ඒ හරහා මේ රටේ ආර්ථිකයේ ජාතික නිෂ්පාදනය අපේ රටේ කොටසක් අලුතෙන් එකතු කරමින් ජාතික නිෂ්පාදනය ඉහළට ගෙනියන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා අර ඉතා කුඩා සුළු ව්‍යවසායකයන් වගේම කෘෂි කාර්මිකයන් දීවර කාර්මිකයන් මේ රටේ සත්ත්ව පාලනයට යන සත්ත්ව පාලනය ගත්තත් මේ රටේ එළහරක් මීහරක් එළුවන් කුකුලන් Battle one, මේ සීරගේම රටේ ආදායම ජාතික නිෂ්පාදනය බැලුවොත් 1.6. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ தত্ত্বය මේ අය මේ හැට මේ උදව් කරලා මේ අයට අවශ්‍ය ප්‍රාග්ධානිය දීලා මේ අයට අවශ්‍ය මූලික ආධාර උපකාර කරලා මේ අයගේ ආර්ථිකය අපි ගොඩ දාන්න උත්සාහ කරොත් ඒ හරහා අපේ රටේ ආර්ථිකේ ඉතා පහසුයි. අපේ රටේ ජාතික නිෂ්පාදනයත් අපේ රටේ ආර්ථිකයත් ආර්ථික සංවර්ධන වේගයත් අපට ඉහළට දාන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ අපි මේ වෙලාවේ ඉතාම අමාරු අඩියක තිබ්බ ආර්ථිකය කිසියම් මට්ටමකට ගෙනැවිලා එතනින් තව අඩියක් ඉස්සරහට යන්න දරන උත්සාහය වෙලාවේදී ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ සියලු දෙනාම මොන ප්‍රශ්න තිබ්බත් මම හිතන්නේ අපි මේ වැඩේට උදව් කරනවා. බොහොම ස්තුතියි. Honorable S.V. Radha.